රාජ්‍ය නිලධාරීන්ගේ තැපැල් සන්දෝරින් බෞතරයක් අපිට ලැබුණයි කියන පණිවිඩය අපිට ඒ අය හරහා අපිට ලැබිලා තියෙනවා. මාධ්‍යවල මේ දවස්වල යන කතාවක් තමයි මාධ්‍ය සාකච්ඡාවල රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් අපි චක්‍රලේඛනයක් නැහැ කියලා මම දැක්ක මාධ්‍ය එක පුවත්පතක එක ප්‍රචාරය වෙලා තියෙනවා. මං ගාව තියෙනවා මෙතන මේ කැබිනට් පත්‍රිකාව. මේ කැබිනට් පත්‍රිකාවෙන් පැහැදිලිව තියෙනවා රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ උදේ ආස් සෙනවිරත්න සභාපතිත්වයෙන් දරන ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැන්ටමත් ලබා දීලා තියෙනවා. මේක අනුමැතිය ලබා දීලා නැහැ කියලා මම දැක්ක පුවත්පතක තියෙනවා. මේ කැබිනට් පත්‍රිකාව PS අදින 100M අදින SB අදින 328 අදින 2024 ඒකේ පැහැදිලිව තියෙන අදාළ යෝජනා 2025 වර්ෂයේ අයවැයට අතුලත් කිරීමට මේකට අනුමැතිය දීලා තියෙනවා. ඒක අලුතෙන් කැබිනට් පත්‍රිකාවක් මේකට ලබා දී යුතු නැහැ. ඒ සඳහා මේ කටයුතු කරලා තියෙනවායි කියන එක තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඊළඟ කාරණාව අද විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ තැපැල් ඡන්ද පාවිච්චි වුණා. අපි දන්නවා බහුතරයක් නිහඬ ඡන්ද ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ලබා දෙන්න කටයුතු කරා. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ට අවුරුදු දෙකහමාරක් තුළ කොවිඩ් වසංගතයත් එක්කම එකටම ගිය රටේ ආරාජික තත්ත්වයට වෙන්න තිබ්බ අරගලයත් එක්ක ඇති වෙච්චි ආර්ථික අවපාතයත් එක්ක ආර්ථික ගැටලුත් එක්ක ලෝකේ අනික් රටවල රාජ්‍ය සේවාවෙන් පෞද්ගලික අංශවල සේවකයන්ගේ රස්සාවලින් ඉවත් කර පඩි අඩු කර නොයෙකුත් දේවල් වුණා. නමුත් අපේ රටේ එහෙම වෙන්න ඉඩ දුන්නේ නැහැ. අපි වෙන විදිහට ඒක කල්පනාකරණය කර අපේ රටේ රාජ්‍ය සේවකින්ට වැටු ප්‍රහිත නිවාඩුව අපි දුන්නා. එයාට විදේශගත වෙනවනම් මොකද විදේශ සම්ප්‍රේෂණ අපිට ලැබෙන නිසා ඒ ආකාරයෙන් අපි පෞද්ගලික කාලේ කටයුතු කරා. රාජ්‍ය සේවකයෝ බුද්ධිමත් ජනතාවක්. ඒ බුද්ධිමත් අය දන්නවා ඒක කොයි තරම් අමාරු වෙන්ද ඒ කල්පනාකරණය කරේ කියලා. ඉතින් ඒ නිසා ඒ වගේම මේ වෙනකොට 2022 අපිට ඩොලර් මිලියන 20ක් හොයාගන්න බැරි වුණා ඉන්ධන ටික ගෙන්න ගන්න. අපේ මිනිස්සු මහපාරවල් වල ඉන්ධන පෝලිම් වල දවස් 3-4 හිටියා. අද මැලෙන්න අද ඒ දේ බංගලාදේශයේ වෙලා තියෙනවා. එහෙම හිටපු අපිට හදිසියට බෙහෙත් ටික ගන්න නැති වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන්න අපිට විදේශ සංචිත තිබුණේ. මේ වෙනකොට ඩොලර් බිලියන 7ක වගේ ප්‍රමාණයක් අද සංචිතවල තියෙනවා. බොහෝ දෙනෙක් උත්සාහ කරනවා මේ නයිරෝබි පිටින්දා මේක ඉතුරු වුණා කියලා. නෑ, සමහර නා අපිට ගෙවන්නම තිබිච්ච දේවල් අපි ගෙව්වා. ව්‍යු ප්‍රතිවිගත කරපු දේවල් විතරයි අපිට ගෙවා ගන්න අවශ්‍ය වෙන්නේ නැති. ඒකයි 2027 ඉඳන් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මහ බැංකුව අධිපතිතුමා කිව්වේ මේ අවදානම් ගමනක ඇවිල්ලා තියෙනවා. ඉදිරියේ මේක වෙනස් කරන්න ගියොත් රට 2022ට වඩා නරක තැනකට පත් වෙයි කියලා. ඒ නිසා මේ වැල් පාලමේ මගක් ගිය අපිට මේ වැල් පාලමට වෙනස් කිරීම කරන්න ගිහිලා කඩම් වැටුනොත් ප්‍රපාතයට වැටෙන බව තමයි මහ බැංකුව අධිපතිතුමා කියන්නේ. ඒක රාජ්‍ය සේවාවේ ඉන්න බොහෝ දෙනෙක් ඒක අවබෝධ කරගෙන ඉන්නවා. ඒ නිසා රාජ්‍ය නිලධාරීන්ගේ තැපැල් ඡන්දවලින් බෞතරයක් අපිට ලැබුණයි කියන පණිවිඩය අපිට ඒ අය හරහා අපිට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපන ශිෂ්‍යයේ කණ්ඩායම එක්කහු වෙලා සමාජ මාධ්‍ය තුළ ගුරුවරු ගියා කියලා කියන ප්‍රචාරවලට අපි පොඩි පණිවිඩයක් දෙන්න ඕනේ. ඇත්තම කතාව අද ගම්වල ජනතා විමුක්ති පෙරමුණට ඇවිදින්න ගමේ මිනිස්සු නැහැ. ගම්වල අපි යනකොට අපේ මිනිස්සු කියන්නේ සර් ගමෙන් එක්කෙනයි නැත්නම් දෙන්නයි ආවේ අනික ඔක්කොම පිටින් කියලා. ඒගොල්ලන්ගේ ඉන්න කාඩර් එක JP'ගේ කාඩර් එකක් ඉන්නේ. ඒ අර 103 ඒක පවුල් පිටින්ම යනවා. ඒගොල්ලන් ගිහිල්ලා පෙන්නනවා. හැබැයි ගම්වල එහෙම නැහැ. ගුරුවරු යනවායි කිව්වට ගුරුවරු දන්නවා ඉතිහාසයේ ඉඳන් මේ අධ්‍යාපන ශිෂ්‍යයේ කකුලෙන් යද්දී විනාශ කරේ ජනතා විමුක්ති පෙරමුණ කියලා. ජනතා විමුක්ති පෙරමුණයි මාලිමාවයි කියන්නේ දෙකක් නෙමෙයි එකක්. මොකද මට මතකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේක මේ පොත්පත්වල තියෙන දෙයක් හැමෝම කියනවා. එදා මීට අවුරුදු 40කට ඉස්සෙල්ලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ගෙනාපු වෙලාවේ දවල පත්‍රිකාව කියලා එදා ආරම්භ කරපු විරෝධතාවියත් එක්ක ජනතා විමුක්ති පෙරමුණේ 60,000කට වැඩි තරුණ පිරිසක් ඝාතනය ඉතලක් වුණා කියලා. හැබැයි ඒක තේරුම් ගන්න ඕනේ ඒ අවුරුදු 40කට ඉස්සෙල්ලා ඒ ගෙනාපු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තමයි අද ජනතා විමුක්ති පෙරමුණේ අනු කුමාර
ඇමතිවරයා අද ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙමනම් මේ අවුරුදු 40 ඒ ආපස්සට ඇදීපන ඇද්දීම ගැන අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ ඉන්න වග කියන්න ඕනේ නේද කියලා මේ ජනතා විද්‍යුත් පෙරමුණ වග කියන්න ඕනේ නේද කියන කට අහන්න වෙනවා. අපිට මේ මැතිවරණයේදී අපේ කණ්ඩායම ඉතාමත් උනන්දුවෙන් මහන්සියෙන් ගම්වල වැඩ කරනවා. අපි දන්නවා මේ මැතිවරණ ප්‍රතිඵල වෙනකොට සැප්තැම්බර් 22 වෙනිදා ප්‍රතිඵල නිකුත් වෙනකොට රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා වෙනවයි කියන විශ්වාසය අද රට තුල මිනිස්සු ගාව තියෙනවා. දිනන කෙනෙකුට මිනිස්සු ඡන්දෙ දෙන්නේ. ඔය රූපවල සමාජ මාධ්‍යවල බොරු කරලා එඩිට් කරලා පින්තූර දැම්මට මිනිස්සු තේරුම් අරන් තියෙනවා රටේ වෙන්නේ මොකද්ද කියලා. රටට ආදරය කරන මිනිස්සු අද රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරන්න තීන්දුව කරලා ඉවරයි. ලාන් කරා මේ සම්දානයේ ගොඩනගන වෙලාවේ 102ක් මන්ත්‍රීවරු සහය දුන්නා කියලා. මේ ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමියත් එතනදි හිටියි. ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමියත් අපිත් එක්ක හිටියා. හැබැයි එතුමිය ක්‍රියාකාරීව කටයුතු කරේ නැහැ. අපි දැනන් හිටියා එතුමිය දෙපැත්තක ඉන්න බව. මම හිතන්නේ ඊට වඩා එතුමිය ගියේකට වඩා අපිට ශක්තිය තල්තාත් ගෝරා මහත්මිය අපිට ආපු එතුමිය නියම කාන්තා නියෝජනයක් කරන රටේ පිළිගැනීමක් තියෙන කාන්තාවක්. ඉතින් මම හිතනවා ඒක ඒ තරම් ගණන් ගත යුතු දෙයක් නෙමෙයි කියලා. අපි ස්තුතිවන්ත වෙනවා එතුමිය ගියේකට. අපි ඒ වගේම විශේෂම ස්තුතිවන්ත වෙනවා සජිත් මහත්තයාට එතුමිය ගත් එක ගැන. ඒ වගේම මේ ඔබතුමා හම්බෙනකම් මම ගොඩක් දවස් හිටලා හිටියා. මේ මාධ්‍ය මොකද අහන්න මේ වෝටර් සර්ච් එක වෝටර් සර්ච් හෝටලය මේ පරිශ්‍රය අරගෙන ඔබතුමාලා මේ රැසී පවත්වන අපි දකිනවා නිතරම වගේ. ඔබතුමාගේ මේ බෑනද ඒකේ මේ මේ පාලනය කරන්න කියලා චෝදනාවක් සමාජ මාධ්‍යවල සහ දේශපාලන වේදිකා කතා වෙනවා අපි දැකලා තියෙනවා. ඔබතුමා බෑන දාගෙනද මේ වැඩේ කරන්නේ? පළවෙනි කාරණාව වෝටර් සර්ච් ආයතනයේ තියෙන UDA යටතේ. UDA එක යටතේ තියෙන ආයතන පෞද්ගලික අධ්‍යක්ෂක ඒක අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් පාලනය කරනවා. මැතිවරණයට ඉස්සෙල්ලාම මැතිවරණයට පාවිච්චි කරන්න වෙනම පැකේජ් හදලා මාකට් කරලා තිබුණා ඒගොල්ලන්. එහෙම තමයි ඒක ආදායම් හොයන උත්පාදනය කරන ආයතනයක් බවට ආයතනයක් දිසා කරනවා. ඒක වෙනම කාරණාවක්. ඒ සම්බන්ධව මැතිවරණ කොමිසමෙන් ඇවිල්ලා පරීක්ෂණත් කරලා ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. දෙවෙනි කාරණාව ඔබතුමා ඔය කියන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වා වෝටර් සර්ජ් එකේ මගේ බෑන කෙනෙක් ඉන්නවා යාව එළියට යනවා කතෝම කතාවක් කියනවා. මම විශ්වාස කරන අනුර කුමාර දිසානායක ඇමතිවරයා වගකීතු තනතුරකට තරග කරන හැටි කෙනෙක් හැටියට ඒක පරදින එක වෙනම දෙයක්. කරන කෙනෙක් හැටියට වගකීමෙන් යම් කිසි කාරණාවක් කියනවා නම් ඒක යම් කිසි පදනමක් ඇතුව කියන්න ඕනේ. මම වගකීමෙන් කියනවා මගේ ඉන්නේ බෑනලා දෙන්නයි මගේ කිසිම බෑන කෙනෙක් වෝටර් සර්ජ් එකේ හෝ මගේ ආයතනයක යටතේ කිසිම තනතුරක් දරන්නේ අඩුම ගානේ මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේවත් නැහැ. අනුර කුමාර මහත්තයා බොරු කියනවායි කියන එක මුළු රටම දන්නේ තියා. මොකද අපිට මතකයි ඒ කාලේ ලැම්බෝගිනි කාර් ගැන රත්තරන් අශෝ ගැන කියලා ඊළඟට පෝර්චිටි එක ගැනට ගල් දාන ප්‍රමාණය හා ඉලක්කම් වලින් කියපු කෙනා පස්සේ මාධ්‍යයට මේලකෝ මම කවදාවත් කියලා නැහැ කියලා. අද පයි සමාජ මාධ්‍ය තුල අද යනවා ඒ කියපුවා ඒ කාලේ කියපුවයි දැන් කියන එකයි. ඒ වගේම IMF එකට අනේක ගැන එයාගේ මතය එදා කියපු එකයි අද කියපු දේවල්. ඉතින් එයා බොරු කියනවායි කියන එක දන්නවා. හැබැයි ඔය වගේ මොකද මම මේ මැතිවරණේ තරක කරන කෙනෙක් නෙමෙයි. මං ගැන නෙමෙයි කතා කරන්න ඕනේ. එයාගේ ප්‍රතිවාදී අපේක්ෂකයෝ ගැන. ඒ තරම් පහළ මට්ටමට වැටලා තියෙනවා. ඒ එතුමා දැන් මානසික ආතතිය වෙලා ස්පිතාලගත වෙලා තියෙන්නේ ඒ නිසා. ඉතින් මානසික ආතතියක් කියපු එකක් ගැන මං එච්චර කලබල වෙන්නේ නැහැ. අපි ඒ වගේ දැක්කා අපි අමුණිකට නාමු සාදීන මේ වගේ තව කී දෙනෙක් මේ සාදීන වෙන ඇත්තටම ඉතින් ස්වාධීන වුණා පෞද්ගල 156ක් අපේ මන්ත්‍රීවරු හිටියා තුනේ දෙකේ බලයක් අපිට තිබ්බා. ඒකෙන් බහුතරයක් ස්වාධීන වුණා. හැබැයි ස්වාධීන වෙච්ච බොහෝ දෙනෙක් අද මේ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජයග්‍රහණයට උදව් කරනවා. ඉතින් ඉන්දික අරුන්දික මන්ත්‍රීතුමාත් අපිට උදව් කරනවා. එතුමා මට තමයි කියන්නේ මේ දැන් බෙදිලා ගියොත් මේක ජයග්‍රහණය කරා නෑ. එතුමා සරන්න මේ තල්තත් ගෝර මහත්මියත් කිව්වා ඇත්තටම විය යුතුව තිබුණේ අපි මේ වෙලේ මැතිවරණයකට යනවා නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට ගොඩගත්තා නම් ඇත්තටම අනුර කුමාර මැතිතුමාට සජිත් ප්‍රේමදාසටත් තිබුණේ මෙතනට එක්කහු වෙලා මේ අපි සියලු දෙනාගේ වගකීම් එක්කහු වෙලා ඉටු කළ යුතුයි කියන එක. ඒක තමයි එතුමා කිව්වේ. මම කියන්නේත් එතන ඉන්නවා අපි. හැබැයි ඒගොල්ලන්ට තියෙන පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍රය ඒගොල්ලන්ට තියෙන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රය. ඒ නිසා මේ දෙක කවලම් කරගන්න හොඳ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට තිබ්බ අලියකින් ඉල්ලන්න. හැබැයි එතුමා කිව්වේ ස්වාධීන ඉල්ලුපුවම එතුමා මේ රටේ ජාතික නායකත්වයක් මේ දෙන්නේ. ඒ නායකත්වයට හැමෝම එකව කරගන්න ඕනේ. ඒක නිසා තමයි එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුවේ කණ්ඩායම,
නව නිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන මේ අපිත් එක්ක හිටපු පක්ෂ ගොඩක් එක්කහු වෙන්නේ ඒ අරමුණට. ඒ වගේම ඕනම ජාති, මොකද හැමදාම ඉතිහාසය අපි දැක්ක ජාතිවාදී ආගම්වාදී දේවල් අවුස් අවුස් බලයට පත් වෙන කණ්ඩායම් හිටියා. ඒ අයට ඒකටත් හොඳ උත්තරයක් දුන්නා. සියලු ජාති අද ලංකාවේ ඉන්න මුස්ලිම් දෙමළ ජනතාවගෙන් 60ක් 70ක් අද මේ වෙනකොට පෙළගැහලා ඉවරයි. රණවීර වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරා. ඒ අය පෙළගැහෙන්නේ ඒගොල්ලගේ පෞද්ගලික උමනාව උඩ නෙමෙයි. ඒ අය දන්නවා රණවීර වික්‍රමසිංහ ජාතිවාදයේ ආගම්වාදයට ඉන්න කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් ඒ වගේම මේකේ අර සමහර දේශපාලන පක්ෂ බෙදීම ඇති කරනවා. පහළ ඉහළ කියලා ඊර්ෂ්‍යාව වෛරය ඇති කරලා ඡන්ද ගන්න උත්සාහයක දෙනවා. ඒ හැමෝටම මට කියන්න තියෙන්නේ මතක තියාගන්න, අද අපේක්ෂකෝ 39 දෙනෙක් හිටියට 2022 අපිට එක්කෙනෙක්වත් හොයාගන්න බැරි වුණා. රණිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි අපි ඔබ බාරගත්තේ. මම අවුරුදු 40ක් එතුමාට විරුද්ධව දේශපාලනය කරපු කෙනෙක්, මගේ දේශපාලනය. හැබැයි මේ වෙලාවේදී රට ගැන හිතන මිනිස් ඔක්කොම එක්කව වෙලා තියෙන්නේ රණිල් වික්‍රමසිංහ මහත්තයාට.